අද අපේ චිත්‍රපාඩම 9 ශ්‍රේණියේ චිත්‍රපාඩමක් මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ ලාක්ෂා කර්මාන්තය. ලාක්ෂා කර්මාන්තය කිව්වහම උගලන්ට සමහර විට අලුත් වචනයක් වෙන්න පුළුවන්. මේ ලාක්ෂා කර්මාන්තය කියන දේ සමහර විට උගල අහලා නැති වෙන්න පුළුවන්. ලාක්ෂා කර්මාන්තය කියලා කියන්නේ අපේ රටට විදේශයකින් පැමිණි කලාකර්මාන්තයක්. ඔගොල්ලෝ අහලා තියෙනවා ඇති සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරවනකොට එතුමියත් එක්ක ආවා විවිධ කලා ශිල්ප දන්න කාර්මිකයන්. මේ ඒ සමග ඉන්දියාවේ ඉඳන් ආපු ලාක්ෂා කාර්මිකයන්ගෙන් තමයි ලංකාවෙත් ලාක්ෂා කර්මාන්තය ප්‍රචලිත වුණේ. මහනුවර යුගයේදී මේ ලාක්ෂා කර්මාන්තය ඉතාමත් ප්‍රසිද්ධව පැවතිලා තියෙනවා. මේ ලාක්ෂා කාර්මිකයන් හංගිඩියන් කියලා හඳුන්වනවා. ඒ වගේම ඔවුන් ගියව කරපු ප්‍රදේශය හංගිඩි වසම කියලා ඔවුන් හිටිය ප්‍රදේශය හඳුන්වලා තියෙනවා. එතකොට ලාක්ෂා කර්මාන්තය ප්‍රසිද්ධව තිබිලා තියෙනවා මාතලේ හපුවිද, තංගල්ල ප්‍රදේශයේ අඟුල්මඩුව, මහනුවර හුරී කඩුව, බලංගොඩ, පල්ලෙකන්ද කියන ප්‍රදේශවල ප්‍රසිද්ධ වෙලා තිබිලා තියෙනවා. අදටත් ලාක්ෂා කර්මාන්තය මාතලේ හපුවිද කියන ප්‍රදේශයේ පවතිනවා. ලාක්ෂා කර්මාන්තයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලාක්ෂා. මොනවද මේ ලාක්ෂා කියන්නේ? ලාක්ෂා කියලා කියන්නේ කෘමියේගේ ශරීරයෙන් පිටවන ලාටු විශේෂයක්. උගලු සමහර විට දැකලත් ඇති ලාකඩ කියලා ද්‍රව්‍යයක් තියෙනවා. දුඹුරු පාට චෝක් කැල්ලක් වගේ දිගට තියෙන හයිය දෙයක්. මේ ලාකඩ කියන්නේ ලාක්ෂා කෘමියාගෙන් ලබාගත් මේ ලාක්ෂාවලින් නිර්මාණය කරපු දෙයක්. මේ ලාක්ෂා හදන්නේ කොහොමද කියලා අපි බලමු. ලාක්ෂා කියන කෘමියාගේ ශරීරයෙන් පිටවන ලාටු හුලං වැදිලා ඝනීභවනයේට ලක් වෙලා ඒ සත්තු ජීවත් වෙන ගස්වල අතු රිකිලිවල තැන්පත් වෙනවා. එතකොට මේ අතු රිකිලි කපලා අරගෙන අවුවේ පවනේ වේලලා මේ ලාක්ෂා ටික පිහියකින් හූරලා අරගන්නවා. ඉන්පස්සේ මේ ලාක්ෂා ටික රෙදි කඩක තදින් ගැට ගහලා ලිපට ඉහලින් අල්ලලා රත් කරනවා. එතකොට ලිපේ රසනට උණු වෙන ලාක්ෂා අර රෙදි කෑල්ලෙන් පෙරිලා පිරිසිදු ලාක්ෂා විදිහට ඒ රෙදි කෑල්ලෙන් ඉවතට එනවා. මෙහෙම අරගන්න ලාක්ෂා ටික ආපහු රත් කරලා කැබලි වලට වෙන් කර ගන්නවා. මේ කැබලි වලට වෙන් කරගත්තට පස්සේ අපිට ඕන කරන වර්ණයට මිශ්‍ර කරලා අපිට නිර්මාණ සඳහා ලාක්ෂා හදා ගන්න පුළුවන්. ලාක්ෂා වලට සායම් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. අතීතයේදී ලාක්ෂා වලට වර්ණ හදාගත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. රතු පාට හදාගත්තේ සාද ලිංගම් වලින්. කළු පාට පහන් දැලි එහෙම නැත්නම් කැකුණ දැලි. කැකුණ දැලි කියන්නේ කැකුණ දර පුච්චලා ඒකෙන් ලැබෙන දැලි. ඒ වගේම කහ පාට හිරියල් වලින්. කොළ පාට හදාගත්තේ කහ පාටට ගත හිරියල් සහ නිල් පාට එකට එකතු කරලා. වර්ණ එතකොට මේ ලාක්ෂාවලට යොදාගන්නේ ලාක්ෂා කැබලි දෙකක් කෝටු දෙක සවි කරලා ඒක රත් කරනවා. රත් කරලා ඒකට සායම් කුඩු දාලා හොඳට ඒ කෝටු දෙකෙන් ලාක්ෂා කැල්ල අණමින් වර්ණ මිශ්‍ර. මේ විදිහට හදාගන්න ලාක්ෂා
යොදාගන්නේ දව භාණ්ඩ අලංකාරය කිරීම සඳහාම පමණයි. දව භාණ්ඩවල මතු පිටට තමා මේ ලාක්ෂා යොදාගන්නේ. ලාක්ෂා මගින් දව භාණ්ඩ අලංකරණ ප්‍රධාන ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නියපොතු වැඩ, අනිත් එක තමයි පට්ටල් වැඩ. මේ නියපොතු වැඩවලදී කරන්නේ ලාක්ෂා කෙඳි පාවිච්චි කරලා දව භාණ්ඩය අලංකාර කරන එක. රත් කරගත්ත ලාක්ෂා කැබැල්ල ඇඟිලි වලින් අල්ලලා ඇද්දාම මේකේ දිග කෙඳි හැදෙනවා. මේවා රත් කරපු භාණ්ඩයේ අවශ්‍ය මෝස්තරේ හැඩයට මේ කෙඳි තියලා ඇඟිල්ලෙන් තද කරමින් නියපොත්තෙන් තද කරමින් අවශ්‍ය මෝස්තරේ නිර්මාණය කරනවා. මේකට අපි කියනවා නියපොතු වැඩ කියලා. ඊළඟ ශිල්ප ක්‍රමය තමයි පට්ටල් වැඩ. පට්ටලේට භාණ්ඩයක් අල්ලලා කරකවනවා. එතකොට රත් කරපු ලාක්ෂා කැබැල්ල මේකට අල්ලනවා. එහිදී භාණ්ඩයේ ලාක්ෂා ඒකාකාරීව තැවරෙනවා. විශාල භාණ්ඩ නිර්මාණයේදී මේ ක්‍රමය බහුලව පාවිච්චි කරනවා. ඒ වගේම එක් වර්ණයක් සම්පූර්ණයෙන්ම භාණ්ඩය මත තවරලා පස්සේ තමයි මෝස්තර යොදන්නේ. මේ ලාක්ෂා කර්මාන්තයට යොදා ගන්නා සැරසිලි ඒකක මොනවද කියලා අපි බලමු. ලාක්ෂා කර්මාන්තයට සාමාන්‍යයෙන් යොදාගන්නේ සිංහල සැරසිලි මෝස්තරවල එන සැරසිලි ඒකක. වැල් පොත, පලාපෙති, දෙපට ලණුව, ලණු දඟරය, තනි බිඳුව, ගල් බිඳුව, කුන්දිරිකන්, බෝකොළ, තනිපට ලණුව වගේ මෝස්තර පාවිච්චි කරනවා. ලාක්ෂා භාවිතා කරලා අලංකාර කරන භාණ්ඩ තමයි බුලත් තට්ටු, සේසත් මිටි, කොඩි මිටි, හෙල්ල මිට, බීරලු, බුලත් තට්ටු, සැර යටිය, වටාපත් මිට, උඩැකි කඳ වගේ දේවල් මේ ලාක්ෂාවලින් අලංකාර කරනවා. හොඳයි, එහෙනම් මේ ලාක්ෂා කර්මාන්තය ගැන තියෙන පාඩම ඉවර වෙනවා. ඕගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.